බෝන් සල්දනාටම සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා දුවේ පුතේ ඔබ මේ එක්ව සිටින්නේ ජාතික රූපවාහිනයෙන් විකාශනය වන ජාතික පාසල වැඩසරහනටයි. මේ ජාතික පාසල වැඩසතහනය ඔස්සේ අද අප ඔබට කතා කරන්නට බලාපොරොත්තුවන්නේ දහය ශ්‍රීණයෙහි ඉතිහාසේ හතරවෙනි පාඩමයි. මේ හතරවෙනි පාඩම වන්නේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජය පිළිබඳවයි. පාඩම පිළිබඳව ඔබහා සමඟ දැනුම බෙදා ගැනීම සඳහා සම්මානිත මහාචාරය එස්ව හෙත්ති්‍ය අරචි මහතා මෙම මැදිියයටට පැමිණ සිටිනවා මම එතුමන්ව ෞරව පූර්කව පිළිගන්නවා. ප්‍රථමයෙන්ම කැමති එතුමාගෙන් අසා දැන ගන්න මේ හතරවෙනි පාඩම පිළිබඳව අපේ දවාපුතාලට කිසියම් අවබෝධයක් ලබාදන්න. ඒගේම මේ හතරවෙනි පාඩම පිළිබඳව අන්තර්ගතය පිළිබඳව දළ අවබෝධයක් ප්‍රථමයෙන් ලබාදන ලෙස. ස්තුතියි නදීශාමහතරවෙනි පාඩම රබතුමිය සඳහන්කලා වගේ ලංකාවේ පැරණි සමාජය විග්‍රාකිරීම සඳහතමයි වෙන් වෙලාතිෙන්. පැරණ සමාජ විග්‍රහ කරලා තියෙනවා උගන්නල තියවා විවිධ මාතෘකා යට. මේ දහවනිස්වේණී පෙළපොතේ. පැරණි සමාජය උගන්නල තියෙන්නේ ප්‍රධාන කරුණු තුනක්යට ති කියලා මට පේෙනවා. එන් එකක් තමයි මේ පාලනයේ ස්වරූපය කොයි ආකාරයෙන් තිබනද කියලා කියන කතන්තනය දෙවනක පැරැණී ලංකාරේ ආර්ථික ජීවිතය කොයිආකාරයෙන් තිබනද කියලා කියන කතන්තර තුන්වෙනක සංස්කෘතිය එතකොට මේ ප්‍රධාන මාතෘකා තුනේ යටතේ අනුමාතෘකා කීපයක් අනුව මේ පාඩම සකස් කරලා තිෙන බැලු බැල්මටම අපට පේන දෙයක් තමයි සමාජය මේ දාවනි ශ්‍රීණයේ ඔබට කියන්නට මේ පොතෙන් මාහන්සයරං තියෙන්නේ මේ කියන අන්ස ඔස්සේ මට එක කාරණයක් පේනවා මේකේ යම් යම් අඩුපාඩු සහිත කීන් ඉගැන්නීම් තියෙනෝ වගේ කියලා දැන් එයි එකක් තමයි එක්තැන් සමිය කියලා කියන මේ වච්චනේ එක්තැන් සමය මේ මම ඉදිරිපත් කරන්න වේවල් කැටිය සිලාලයකනේ එක්තැන් සමිය කියලා තියන කොහොමති කියන එක ඉග්‍රහකිරීමක් පෙන්නීමක් ඒ රාජ සභාවේ හිටපු ක්තරා නිලධාරීෙන් කීපදෙනෙක් එක්සත් එක්තැන් සමියෙන් ඇවිල්ලා යම් කිසි කාර්යක නියලුනයි කියල් තමයි මේ ශලා ලේකනය කියවෙන් එතකොට මේ කියන්නේ නිලධහරීෙන් රාජ සභාවේ හිටපු නිලධාරීෙන් රාජ සභාවේ හිටපු නිලධාරී එක්තැන් සමියෙන් අව එහෙම කියනකොට ම අපට පේනම් එක්තැන් සමිය කියල කියන්නේ යම් කිසි ක්‍රියාවක් කියලා මේ පාඩ මේපුත ඔබතේ රුන්ගන්න තියනවා මේ විධායක සහ වි්‍යවස්ථා කියන මණ්ඩල දෙකට කියන තනිවචනයක් එක්තැන් සමය කියලා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් එක්තරා විදික නිවැරදි අවබෝධයක් ලබාකන්න එක ප්‍රයෝජනවා. ඊීලඟට තව මේ පොතේ සඳහන් වෙනවා සභාව කියල කියන අධිකරණය කියලා. ඒ පොඩ්ඩක් සංසෝධනය වෙන් ඕන සභාව කියලා කියන්නේ රාජ සභාමිසක් ඇතවසයෙන්ම අධිකරණය නෙවී. ඊළඟට අපේ රටේ පැරිණි කාලේ වෙනම පරිපාලන ඒකක තිබුණා. මේ පරිපාලන ඒකක පෙන්වන සාධක, සාහිත්‍ය මූලාශ්‍රයවල තියනවයි කියල මේ පාඩම සඳහන් වෙලා ඒකට උදාහරණයක් හැටියට දීල තියෙනව අදීශා වසබ රජතුමාගේ කාලයට අයත් වල්ලි පුරන් ප්‍රන්සන්නස. එතකොට වල්ලි පුරන් සන්සන්නස සාහිත්‍ය මූලාසරයක් නෙවෙයිනි නෙවෙයිනි ඒක පුරාවිද්‍යා මූලාශරයා ඉතින් දුවල පුතාලා මේක එයාකාරෙන් තේරුන් ගන්න එක හොඳයි. ඊළඟට තව තියනවා පසවන්ති නාමසාලා කිය වචනයක් මේ පුතේ සඳහංගලා තියෙනවා. පසවන්ති නාම සහලා කියලා ඇතවසේම වචනයක් නෑ. පසවන්ති සාලා කෙයි පොත්තේ මහාවන්සේ සඳාගන්නේ. පසවන්ති නාම සහලා කියලකිවොත ඒක වෙන හැත්තකට. කරන පසවන්දි සාලා ඒ තව එකක් මම පැදිලි කරන්නට ඕන දැන් සොත්තිසාලා කියන වචනය ඇවබදුමි දන්න සොත්ති සාලා කියන වජන පාවිච්චලා තියෙන්නේ පණ්ඩුකාබේ රජතුමාද කාලෙද ඒ කාලට සම්බන්ධ ඉතින් සොත්ති සාලා කියල කියන්න මොකක්්ද කියලා කියන එක ගැන ඇත්තවසයෙන්ම මත පිහේ දෙයක් තියනු. මහාවන්ස ටීකාව දියනකොට ඒකද පැහැදිලි කළා සොත්තිසාලානාම බ්‍රාහ්මණ වචන චාර්ණ සාලාවා ගිලාන සාලාවාගේ. එතකොට මේ මේ පාලියෙන්න්න තියන්නේ අපි සිංහලට නැගෝත්තෙම සොත්ති සාලා කියලා කියන්නේ බ්‍රාහ්මණීන් වේදය සජ්‍යායනා කරන තැන ඒ මත්නැත්තන් රෝහලයි. න මේ පාඩ මේ පෙළපුතේ සඳංලලා තින ප්‍රමාධ දෝසිකින් වෙන්න ඕන මේ සොත්තිසාාලා කියල කියන්නේ මාත්‍රූ නිවාසය කියලා. ඒ ඉති එතට රෝහලක් ලෙස අප ගන්නවා රෝහක් ලෙසදි කර අප දරුවන් හදරය යුතුයි හ ඉතිං පර පණ්ඩුකාබේ රජතුමා තවත් ගුණ ගිල්ලක් හැදුවගේ ති සඳාගනවාන ඒතමයි සිවිකාශාලා තුක සිවිකාසාාලාව කියන්න මොකක්ද කියලා අර්ථකතනය කරලා තියෙනවා වහාවන්ස ටීකාවේ අන්න දැන්බට බලාගන්න පුළුවන් මාතෘ නිවාසය කියලා කියන්න පුළුවන් එ සිවිකාශාලාව. කොහොමද මහාවන්ස ටීකාවේ කියන්නේ සිවිකාසාලානාම සිවලිංග පති ්ඨාපිත්සාාලාවා විජායන ගරංවා. අප මේ සිහලට ගත්තොත් මේ පාිපාට දුවල බපුතා හිතේ තියාගන්න ඔන්න පමේ දැනගන්න කිවුවනික සිවිකාසාලා කියලා කියන්නේ සිවලිින්ගේ තියෙන තැන දේවාලයේ වෙනත් විදිියකින් කිවොත් ඒම නැත්තං විජායන කරන්වා විජායන කරන්වා කලකයන් අදේශ දන්නන ත නිවා ඒකයි මාතර නිවාස. සොත්ති සාලා නව මාතරු නිවාසේ ඉතින් ඔය අඩු පාඩ දෙකතුන ඊළඟට සකස් කරගන්න තියෙන ඊළඟට තව කරු දෙකක් මට සඳහන්කරන්න ඕනොත්මතදී ගජබා රජතුමා පලවෙනි ගජබා රජතුමා පත්තිනි දේවාලයක් විවෘත කරන්නට ඉන්දියාවට ගැයි කියලා සෙල් ලිපිවල තියෙනවායි කියලා මේක සඳහන් ඔබතු මේ දන්න කේ සඳහන්ග ඉන්න කියලා. ඉල්ලපදිිකාරම් සිගම් සහි සිලපදිිකාරගෙන සංගන්සාහිත මේක සඳහන් වෙන සිලාලකන එක නෙමේ ඉදි ඒකත් නිවැර්දි කරගත යුතුග තියෙනවා හැබයි මහාචරතුම අපේ ලංකාවේ සල්ලිපියවල සහරවෙලාට සඳහන් වෙනවා අටහම් වෙලා තියෙනවා දම්බදදි උදන ඒවතිය ඒ මදුරාදුනු මදුරාදුනු මදුරා පහලේ වගේ වචන තියෙන සඳහන් වෙනවා ඒ සිලාදේ කරනමල ඉව තියෙනවා නමුත් මේක සිලාලයකනේ නෙමේ තියන්නේෙ න සඳහ වෙනනෑ ඊළංගත අවසාන කරන්න කනිිටටතිස් රජතුමා රෝමේ සමඟ සම්බන්ධතා පැවැත්තුවයි කියලා මහාවන්සේහි තිබෙනයිගෙලම එකක සඳහන්ගවා එතන පැරදි දෙකක් කියන අඩු බාර දෙකක් කියන. කනිටටතිස් රජතුමා නෙවෙීම එතන එන්නේ භාතිකාබේ රජතුමා. භාතිකාබේ රජතුමා පරතීරයකින්, අබලු ගෙනාලිවර වෙලා එයින් මහාතූපය මේ අලංකාර කරයි කියන කතන්තරය තියනෝ මහාවන්සේ. එතකොට ඒ නිවරදි වෙන්න්න ව කණිට්‍ර තිස රජතුමා නෙවෙයි භාතිකාවය රජතුමා කියලා. මහාවංශ තීකාවෙත් එතකොට රෝමණුක අන්නහරි. එඒන්ටයි අපේ එ න්නනක හාහවන්සි සඳහන්වෙන්න රෝ රෝමරට ගිය කතාව මහාවන්ස ටීකාවතියන රෝම නුක්ක කියන වචනන්නේ රෝමරට ගියයි කියලෙවෙල්ලා සඳහාග ව යි ප සුළ වඩු පාඩු කී පැත්වේ ති ඔව තේරුම් ගන්න කහොදයි දූලපුතාාවල මේ පාඩම අධ්‍යයය කරනකොට. . දවාපුතාල මේ වැරදි අප මහාචාරතුමා ඔබට පෙන්වාදුන් මේ අඩු පාඩු නිවැරදි කරගෙන තමයි මේ පාඩම පාඩන් අධදේනය කළ යුත්තේ. අපි මහාචාරතුමනි අපි පාඩමට ප්‍රවිශ්ටවෙමු ඇත අතීතයේදී. පාලනය මෙහේ වූ ආයතන තිබ්බද. ඒ ආයතනවල මුොකද තිබ්බ කාර්යවාාරය. පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරොත්. ඕ දැන් ඇත්තවසේම, අද තියනම වගේ විවස්ථාදායක විධායක අධිකරණය කියන අන්ස තුනම පැරණි ලංකාවේ ක්‍රියාත්මක වුණා. හැදැයි අපි තේරුම්ගන්න ඕන පැරණ ලංකාවේ තියෙන් තිබුණ රාජාණ්ඩු ක්‍රමයක්න ඒ රාජාණ්ඩු ක්‍රමය යටතේ වෙන විවස්ථාදායකයක් වෙනමම විදායකයක් වෙනවම අධිකරණයක් කෙළිවෙල්ලා ඒ විදිට තෝර්ල බේරල වකරලා ගන්න පුළුවන් වෙන විදිහම ආයතන තිබුණ හායතන තිබුණා නමුත් රජු තමයි ඇතවසේම රටේ පැවැත්ම තවුරු කිරීමේ උල්පත හැටියට සලකනු ලැබ. විවස්ථාදායක ගැන කතා කරලා බැලුහාම විවස්ථාදායකයේ උල්පත පැරණි ලංකාවේ විනයපිටකේ විනේ පිටකි. මම එක උදාහරණයක් කියන්නම් චූටි කතාවක්න කොඩ්දක් දික් වැඩි වෙලා හැනකුත් නෑ. ගෝධගත්ත තිස්ස කියලා හාමුදුර ණොමක් හිටියා. ඒත් මේ භාතිකාබේ රජතුමාය කාලේද. මේ හාමුදුරුවෝ නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුව දුන්නට පස්සේ රජතුමා නීතියක් පැනයවවා මෙන්න මේ පිටියට ඕන අධිකරණයදී තීන්දු දෙන්නේ කියලා. එතකොට මොකක් මේ නඩුවගෙනක ම වචනයකින් කියන්න මේක තේරුම් ගන්න පුතාගට මුොහොම වැදගත් දෙයක් වේ මේ ආගෙන ඉටල යමගඉගෙන ගනතියෙන ඕනා. එක පලාතක හාමුදුරණමක් හිටිය මේ හාමුදුරුවන්ට හම්බනා පොල් ගිඩියක් ලස්සන කතන්තරේ පොල්ගෙඩිය හම්බුණ හාම මේ හාමුදුරුව පොල් ගිඩිය මදේ අයින් කරලා මේකේ ලස්සන කැටයමක් පොල්ගිදිය කටුවේ ලස්සන කැටයමක් කපලිවල්ලා වතුරබොන භාජනයක් හැදුව. මේ වතුරබොන භාජනය ඒ හාමුදුරුව එතන තියලා හිතලයට වැඩ මිහින්තලට වැල්ල ඉන්නකොට තව හාමුදුන්නමකට අ අරභාජනය හෝපපේ පොල් ගටුවෙන් තන ලද කෝපේ ලැබුණනට පස්සේ ඒ හාමුදුරුව මේ ගත්ත හැබැයි ගත්තේ එතරා විදිියක සොර සිත්තකින් කියල් තමයි සඳහන්වෙන්නේ. අරගන්න මේ හාමුදුරුවත් ආවා මිහින්තලයට මිහින්තලයට හාවට පස්සේ අ අනිත්හාමුද්‍රෝක ව ඕක මම හදපුූ වතුර බොන භාජනය උබවහන්සේ ෝක හොරකංකලා නේද කියලා ඉතින් මෙටන් ලොකු ගාල ගෝටියයක් කියයා මේ හරිින් වැදගත් මේවයි උකාාගන්න තොරතුරු හරි රාසියක් තියෙන පොඩ් කතාාව වුණටමකොද. ඉතින් එතන විනිශ්චය කරන්න බාරදුන්න ගෝධගත්තති සහාමුතුරුවන්ට මේක වර දද්ද මේ මේකෙන් පාරජිකාවක් සිද්ධ වුණනාධ කියලා තීරණය කරන්නේ ඇදයි විනිශ්චය කරන්න මේ හරි වැදගත්ක විනිශ්චය කරන්න මිහින්තලේ නෙමේ තෝරගත්තේ මේ විනිශ්චය කරන්න තෝරගත්තේ රුවන්වැලි සෑ මළුව අන්න තේරුම් ගන්න මේ අධිරණය කුහට ගෙනනික්චේ කොතන්ටද ගෙන යයි රුවන් වලි සෑ තෝරගත්ත එතන්ටයි අධිකරණ ශලා එතනයි අධිකරන ශලාව ඒක ඒවෙලාට හදාගත් අධිකරන සලා මෙතැනදී මේක විවාා කරන්න භා කරක් කරනකොට මේ ගෝධගත් ති හාමුදුරුව හැව්වා ඒ පලාතේ මේ පොල් කටුවක වටිනාකමක්තිද කිය උතර දුන්නා පොල් කටුවේ කිසි වටිනාකමක් නෑ මිනිස්සු කරන්නමකක්ද පොල් මදේ අර්ගන පොල්කඩුවල් විසු කරවා නැත්තම් පුච්චර හරි ඒ වටනාමක් හරි දැම් මේ කැටයමක් කපලා ගුඩාක් දේවල් මේක ඉගෙන ගන්න පුලා කැටයම් කර්මාන්තයද අවාද මේවත් ගොඩත් මේක කැටයමක් ක අපල මේ භාජනයක් හැට සගස් කරලා තියවා. එහෙම කරාට පස්සේ මේකේ වටනාකමක් තියෙනවද වටනාකමක් තියවා. ඔහ මේක පනමක් නැතන් ඊට ටිකක් වගේ වටී . බුදුරජාණන් වහන්සේ කොහැරි දේශනා කරලා තියනවාද පනමක් හෝ ඊට පොඩ්ඩක් එයාට මෙහාටවෙන්න ගණනක් හොරකංකලොත් පාරාජිකා වෙනවාද කියලා නෑ. ඒනම් උන්වහන්සේ පාරාජිකාවෙලා නෑ වර්තක් කරලා. අන තන්දු තීන්දු දුන්නා. ඉතින් ඒකතය මංකිවර විනේ කියලා. අපි තේරුම් ගන්න නෑ අපේ රටේ අධිකරණ පද්ධතියට උල්පත වනේ විනේ. ए -ए 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 थी थी ැ ඇතවත නදේශ විනය කලපි ගත්තහම ඩැං පාර්ලිමේන්තුව ගත්තාත් පාර්ලිමේන්තුේ එක සැරයක් කියවෝල යමක් සම්මත කරන්න නැනේ දෙවැනිවර තුගි නිස පරකිීවෝලා අපේ විනය කර්මවල්දීත් අන්නේ ඒ විදියට තමයි ඒ කටයුතු හෙම කරන්නේ. ඉතින් රජතුමා ප්‍රධානය හැටියට ඉන්න එතුමාගේ වගකීමක්හැරිරේතවා තමයි එ වගකීීම පිළිබඳ ල්පත ඒතුමාගේ නමුත්. අධිකරණය පිළිබඳ උල්පොත ඇත්තවසේම විනිේ ප. එතකොට මහාචාරතුමා අප කොහොමද පලවන පාක්‍රමබාහු රජතුමාගේ රාජ සාව පිළිබඳව නිශ්යංක මල රජතුමාගේ රාජ සභාව පිිබඳව එතකොට දැන් මේ රාජ සභා ගත්තහම අපට ඉතාමත් පැහැදිලිව ද මේ රාජ සභාව ට පේනවා. ඊළඟට නිෂංන්කමමාලර ගම දැම් නිස්සංගමල්ල මන්තරණ සභාව රාය සභාව දැංඟකොට පේනවා ඇති දැන් රජතුමා වාඩිවිලා ඉන්නවා දකුණු කෙලවරේ රාය සභාවේ දකුණු කෙලවරේ රජු වාඩලාඉන්න කොට වාඩිවිලානව උතුරු දෙෙස බලාගැෙන රජුම වාඩ්ලා ඉන්නේ එතකොට දකුණු පැත්තේ පස් දෙනෙ නිල්දහරින් පස් දෙනෙක්ක ඉන්නවා ඊළංඟට වුවන් පැත්තේ තව පස් දෙනෙක්කින්නවා. එතකොට එතකොට දහ දෙනෙක්කින් න්නවා. මේ දහ දෙ සහ රජු එකට එකතු වෙලා තමයි ඇතවසයම යම්කිසි තීරණයක් ගන්න. එතකොට ඒකදී අපි පස්සෙක් කතා කරන්න බලුවන් ඒ සමල්ලාලට යෝ රජ වගේ වශචන ිලබඳ ඉල්ලන්ට සේනි නිරා දුන්නවා ඔයා ආකාරයට ප්‍රධානයෙන් ඉන්නවා කායස්තයෙන් ඉන්නවා දකුණු පැත්තෙන්. ඒවා කෞද් කියල ඔක්කුම පියද කතා කරන්න බලාපොරොත්තුවන්නෙන් හ. ඉරි මේ විදිහයට නිසංකම රජතුමාගරාජ සභයාවේ මෙම තියනවා ඉතාම වැදගත්තවෙෙන්නේ. එතන ඇත්තවසෙන්ම ටැම් ලිපෝල සඳන් කර තියන මේ අහවලා වාඩි වෙන තනයි අහවලා වාඩිුවෙන තැයිලා ඔයා ද පිළිවලට මේ පිළිබඳව පර්ේෂණ කරලා තියෙනවා විශේෂයම. නැසීගිය දි ස්්‍රවන දීරම තිතු ුන්ගේ මේගන පාර්යසන කරල දන ඇතුමා කියල මේ මතන සභහාවකිලගේ නොම ඩ ොදගේ කියල එතුවට මෙසේ රජ සභාව පැවැතිද්ද මහ ලේකම්ට ලොකෝ වගකීමක් තිබුණා. මේ මහලේකම්ට පැවරල්ල තිබ්බ කාර්ය තමයි රාජ සභහාවේ තිබ්බ ලේකන කටයුතු පවත්වාගෙනයම ඒ වගේම ලේඛන ආරක්ෂා කිරීමත් එයායට පැව ය වගකීමක් වුණා මහා ලේකම් මේ මහා ලේකක කියන එකත් අපිට යොදා ගඩ පුළුවන් අපි වි සහර සෙල්ලිපිියෝල් අපට සඳහන් වෙනවා විහාර වලට වෙනම තිබ ඒේකන කටයුතු පවත්වාගෙනයාම සඳහා මහා ලේකම්වරු හිටිය දැ මහින් තලේ වගේ සෙල්ලිපියයක් ගත්වොත්ත එහෙම පුවරුක ගත්තොත්ත හෙම හතරවන හිදු රජතුමාගේ කාලයට අයිති මේ වැඇතියනවා විහාරයේ පවත්වාගෙනයාම සඳහා වෙනම ලේකම් තන්තුර දැරවායකු සිති බව ඒකයන් විහාරයේ ලේ කන කටයුතු අය වැය ඒවා පවත්වාගනයාම සඳහා වෙනම ලේකම්වරයකු හිටිය. මැදිරිගිරිය මැදිරිගිිය ගත්තහම මදිරිගරියෙන් ලැබෙන එක සෙල්ලිපියක් අපේ ද දුවපුතාලට දැන් අපේ දරුවන්ට දැකගණඩ පුළුවන් මැරිගිරිය මෙහින් ලැබෙනක් සෙල්ලිපියක් තිෙනවා දෙවන සේන රාජ්‍ය කාලයට අයිද. මේ සෙල්ලිියෙහි සඳහන් වෙනවා පදානගරයකට දෙවන සේන රජතුමාවිසින් පරිත්‍යාග කරනලද, ඉඩමක් පිළිබඳව මේ ඉඩ මේ අයවැය පත් පවත්වාගනයාම මහ ලේකම්වරේකුට පැවරූබව මෙම සෙල්ලිපිහි සඳහන් වෙනවා. සමහර අවස්ථාවලදි සෙල්ලිපියෝල සඳහන් වෙනවා. කිසියම් ආරවුලක් ඇතිවුණොත්. ලේකම්ගේ සම්දරුවන්ට කියලා අවුල් හරවගන්න කියලා. එකනෙ ලේකම්ගේ සම්දරුවන්ටපු. හිලා පැමණිල්ලක් ඉදිරි පත් කරන්න පුළුවන් එතකොට. වු නිවැරදිකරවූ අවස්ථාවන් පිළබඳව අප செල්ලිපලින් හෙළි දරව් වෙනවා. ඒවගේම මහාචාරතුමා ඇතතිීතයේදී පලාත් පාලනය පිළිබඳව. මොනවාද අපේ දරුවන්ට කියන්න පුළුවන්. ූයේ ගතවසමේ ද දරුවන් ඉගන ගතයතුදේ අපේ රටේ බහොම ක්‍රமான கூූල පලාත්පා ක්‍රමයක්. ක ුලා තිබිච්වාවට සාධක පට හොම්බයවා දැන් අපි පටන්ගත් තොත්වේම දැන් තුන් රදුුල් කල වචනයක් තියෙනවා තුන් රදුොල්ලේ වචනය තුන් රදුල් කල කියන්නේ රාජකීයන් තුන්දනා කියලා කියන එක මේ රාජකීයන් තුන් දෙනා කියලා කියන්නේ නද සදන්නවා රජතුමා ඈපා මාපා කිය තුන්දෙන මේ තුන්දෙන ඇත්තවසයෙන්ම සමහාර වෙලාවකදී කටයුතු කරලා තියෙන්නේ එකෙක් කෙනාට ආවේනිකවෙච්ච ක්‍රම රටාවක් යටතේ. මාපා බුහෝ විට ඊළඟට රජකමට පත්වෙන කෙනා. ඈපා ඉම් පස්සේ රජකමට පත්වෙන නමුත් මේ අය සෑහෙන ප්‍රමාණෙකට, ප්‍රාදේශීය පාලනය පිළිබඳව යුතු අය හැටියට තමයි කටයුතු කරලා තියෙන් මහා පරාක්‍රම් බව් රජතුමා උදාහරණයක් හැටියට තක්කින දේශේ පාලකය හටියට හිටිය එතකට ප්‍රාදේශීය දුටුගමුණ රජතුමාය කලා විටකක් කිස්සර හට පසට කාල්ට ගියොත් දුටු ගැම් රජතුමාය කාලය සහෝදරය අද්ධාතිස්ස ද්ධාතිස රජතු රජතුමා වෙන්න කලින් කුමාරයාව දුටුගමු රජතුමා ඇරයා දීගවාපියට දීගවාපය ගිහිල්ල ගොවිතැන් කටයුතු කරමින් එහේ පාලනය ගෙන ෑම සඳහා තමා ඇතුමා හි. තව දුටුගම රතුමාගේ තව සහෝදරය කටිය දීගාභහය කියලා. දීගාභය සහෝදරයා මයි අංගනය අසල පාලනය ගෙනනිච්චයි කියලා තියෙන ඔය දිහට මේ තුන් රදුොල්. ඇතුළු ඒ රාජකියය මේ විදිහට ප්‍රාදේශය පාලනය පිළිබඳව සෑහෙන වගකීම කරන් කටයුතු කළ. ඒත් එක්කලාම අපි දන්න ඉතාමම වැදගත් දෙයක් තමයි. නාගදීපය පා නාගදීපය පාලනය කිරීම පිළිබඳව, ටපු ඇමතිවරේ ඉසිගිර කියන ඇමතිතුමා වසභ රජතුමාගේ කාලෙදී නාගදීපය පාලනය කළා ඒත් එක්ක් එකළම පදගිර අතන කියන ස්ථානයේ පියගු කතිස කියලා විහාරයක් මේ තියෙන්නේ ඒ වල්ලිපුරන් රන්සන්නස එතකොට මේක තියෙන පාටේ අදහස කිව්වා සිද්ධම් තවමන්හි තන්නේ පැහැජලිව තියනවා වල්ලිපුරන් රන්සන්නස සිත්හම් මහාරජ වහයහ රජයහිය මඇති සිගිරි ය නකදිව බුජමිනේ බදක රාථනෙහි පියඟුකු තිස විහර කරිතේරිේ. මේට පාරගරගන්න ඕන්න නොත් අපබේ දුග ලපුතාලා මේ දැනගන්න එකව වටි නවා මේ මසිලාලේකන ඇතිබුුණ එක පේලි හතරක්ත්තියනවා රන්පත්තිරුල් ලි ලතිබුණ ේ මේ ගෙලා එම එතකොට මීකින් කියවෙන්නේ වසබ රජතුමාගේ කාලිදි නාගදීපේ පාලනය කරා. ඉසි ගිරි කලා ඇමතින මේ ශිලාලිපයක් නෙවේ නේදර මහාචාතම රන් පත පක්න රන්පතක්නේ මේ අබිලේකන ගනයට වැටෙනු මේ ඔකෝමන අවිලේගනේ ඉතින් දැ මේකට සමාන තව දේවල් තියනවල නදේශ ද මන්නා රංකච්චේරි සිලාලේකනය තිෙන මන්නා රංකච්චේරි සිලාලේකනේ තියෙනෝ මහාපපුටු ලද්ද කියලෙනක් ගැන ගොට මහාපුටු ලද්ද කියලන්නේ මහා පට්ටනම එන ඇතා මාතොට පාලනය කරපු කෙනා ඊළඟට රට එතනින් බදවායි කරන්න ඇති අනිවා ම මහාතිත්තේ කියලා කියන්නේ පැරණී අනුරාධපුර යුගයේ ප්‍රද්ධා ලංකාවෙති භිච්ච ප්‍රද්ධානම වරයි. එතකොටඒ වරාය පාලනය කිරීම තමයි මේකින් කියවෙන්න ඉති මේක තවත් සඳහන් වෙන තැන් තියෙනවන්නේ මහ තොට පාලනය කිරීම පිළිබඳව හිටපු විශෂේද නිලධහරීින් ගැන දැ මුදාරණයක් ඇඩියට සහස්සවත් උපරණ කියන පුද්ේ දූල පු තාලාහලා තියෙනවන සහවත් උපකරණ කියන්න මකක්ද කියලා. ඒක හොඳ බඩ පොතා නමුත් මේගේ උොඳ ලස්සන කතා තියෙනවාක මුූලාසරයක් අපි ඉතිහාතයක් දෙනය කරන්න ඉතිං මේ සහසවත් උප්ප කරන්න කියන පුතේ තියෙනවා මහාසිව කියලා ඇමති කෙනෙ මාවටු තොට නතම් මහාතිත්්‍යේ පාලනය කරයිකල් ඔයි දි ප්‍රදේශය පාලනය පිළිබඳ ඉතිං මේ පාලනය සඳහා පත්කරුවා අයදැ ම් ගම් පාලනය කිරීම සඳහා අය හිටියා දස ගමග හිටිය. ඊළඟට රට් ලදු කියලා රට ප්‍රාදේශ පාලනය සම්බන්ධය හිටිය. තව පස් ලදු කියලා තවත් පාලනය කරපුවා යිට ඔය ුදිට ප්‍රාදේශය පාලනය ඉතාමත් ඔොහොදට සංවිධානගත්මකව තිබුණා. එතකොට අපි ගම් පහක් ගත් ොත් එහෙම ගම් පහක් එකට එකතු වෙලා සහරවිට පස්ගම්තන්. මේ තෝරන්ඩ ඇති කියැන ගම් පහනායකයන් තෝරල ඒ ඔවුන්ට පාලනය දෙන්ඩ ඇති. ඒවගේම දසගම් ඇත්තන් පිළ බඳවත් අපිට සඳහන් වෙන අපිට මේවා අප පි ගණඩ පුලුවන් අතීතේදී පාලනයේ පැවති කුඩා ඒක ක ලෙ ැන් අපේ මහාචාරතුමා කතාකරෑ පා මාපා යුවරජෝ ඒවගේ දෙවල් ඉහල තන්නතුරු ලෙස අපිට පෙන්නල දෙන්න පුළුවන්. මේ දසගම දසගම කියෙ එකට විවිධ නිර්වචචන. ඒ දසගම පිබඳ හදාරඩ පුලුවන් අපිට හොඳම ශිලාලේකනය තමයි වේවැල් ැති සෙල්ලිපිය මෙ ති වේවැල් කැතිෙල් ශිරාලේකනය මේක අඩි හායයක් පමණ උසයි පාලලාඩිය එක හමරක් පමණ වෙනවා පේලි හතලිස්පහක් පමණ තියනවා ලංකාව අපරාධ නීතිය පිළිබඳව හදාරඩ තියන හොඳම සෙල්ලිපියය තමයික. මේක ති විශේෂත්වය තමයි සෙල්ලිපිය පිහිටල බින තැන. මේක තින විශේෂත්වය තමයි. ගමී පාලන බලයදී ලතිබ දස ගම ඇත්තන්ට දැ දසගම කියන සංකල්පය ඇතවසයම මේ ලංකාවේ ප්‍රභයවෙච්චේ එකක් නෙවෙේ මනුස්පෘතිය සඳහගවා ඒ කියලා තියනවා ගමී යම් කිසි ප්‍රශ්නයක් ඇතිවුණු පළමම ගමේ ප්‍රධානට ඉදිරිපොත් කරන්නේ ගමේ ප්‍රධානනියාරි ඉදිරිපත් කරලා ඒකට සෑහැන විසුඳුමක් කාවේ නැත්තා. ඒක ඉදිරිපත් කරන්නේ කියලා දසකම ඇත්තන්ටගම් දහයක ප්‍රධා ගම් දහයක ප්‍රධානියක් ගෙනත් ඒකට යම්කිෙ සාධාරණ දෙයක් විිනිශ්චයක් ස්ටෝනේ නැත්තා ගම් සියයේ ප්‍රධානයා ඉදිරිපත් කරන්නේර. ඕහ වෙලා ගම් දහදක්වා ඒක තොඩක් එයාට ගමන් කරලා තියෙනවා. ඊළඟට ැ ඉන්දියවෙත් දැ මේ අප වේ ඔබතු මේ සඳන්කරා බොෝ නිවැර්දිය වවල්කට සිලාලයකනය ඉන්දියාවත් මෙම සිලාලයක දන කළම්පූර් සන්නස කෙලකන එක ඒක සඳහන්ගෙනට ආක් මේත සමානවෙන විදිහම විස්තරය. ඉතින් මේ නිසා දුවලපුතාල තේරුම් ගන්නෝ නැද මේ විදිහ සංකල්ප අපේ රටේ හුද කලාව වර්ධනය වෙච්චේවම නෙවේ. අ ඉන්ඩයාානු ආභාස ඇත්තෙක් කලා බ ඉන්දියාවෙන් නොෙක් අයි මේරට රවා නුවෙත් නොෙක් ස්ශ්‍රීණි සිල්ප ස්්‍රේණාව ඔයා ආකායට මේරටේ ස්ථාපිතවෙච්ච පාලන ක්‍රමතමයි මේ තියන් ලංකාවේ ස්වාධීනත්වයක් ඇතුවර ඉන්දයානයකව අරගෙන මේ සකස්වෙච්ච පාලන ක්‍රමයක්තමයි මේ තියෙන්. එතකොට මේ සෙල්ලි පියට අනුව දසගම ඇත්තන්ට මරණ දන්දනයදේ බලතලත් දීරතිබ්බ රජතුමා විසින්. මරණ දණඩනේ දුූන් අවස්ථාගතොත් අපට ප්‍රධන අවස්ථා තුනක් හඳුනා ගණඩ පුළුවන්. එකක් මැරුවෙහි මරාපට්වනු කොට්ටිසා. කෙනෙක් කාවහරි ගාතනයකරොත්. එය තමයි මරණ දණඩනේ. ඒවගේම කඩපලාසරුන්, කඩපලාසවරුන් කියර කියන්නේ. කැල්ලේ සැඟ විලායිඳලා කෙනෙකුට තර්ජනය කරලා බඩු පැහැරගන්නාය වඩ පුළුවන්. මේ කඩපලා සොරෙක් කම්බුුණොත්ත එහෙම එයාගේ බඩුටිසෝරාගත බඩු ටික නැවතාරගෙන අයිතිකරුවට දෙනවා. අයිතිකරුවට දීලා.ආයි නැවත හොරකම් නොකරණ විදිහට එයාට මරම දන්දනයේ දීමේ අවස්ථාවකෘත්ති බයි වගේ මේේක දන තව විශේෂත්ය තමයි මීගුන් මීමමුුන් ෙරි ගොන් එලුවන් මරා, කොට්ටි මැරුවන් මරපට්වනු කොට්ටිස එකයනෙ මී හරක් ගෙරි හරක් එලුවෝ මරපු අයටත් මරණ දණඩනය දීර තියෙනවා. ඉති මේක ඉතාමත් විශේෂ අවස්ථාවක් මෙවැනි සත්වයින් ඝාතනය කරනයට මරණ දණඩනය දුන්නා කියලා මේ සෙල්ලි පේතිෙන තවත් විශේෂත්වයක් තමයි එම ගමෙන් සෝරාව හොයාගන්නට බැරි වනොත්ය මුළු ගමටම දඩගහනවා. කහවානු විසි පස් කලඳක්. එක ස විසි පස් කරඳ ගමටම දඩගහනවා දින හතලිස් පහක්්‍යඇතුලළ හරාව සොයාගන්ඩෝන සොයාගත්ත නැතා මුළු ගම දඩගානත කොට ජනයා මොකද කරන්නේ ගමේ අපරාධකරුවෙක් සිටින් නැහෑ. හැම්මෝම එකතු වෙලා අප රාධකරවා හයනා නැත්තා මුළු ගමයායටම දඩයට දඩඩයෙන් කොටසක් ගෙවීමට සිද්ධ වෙනවා. ඒ වගේ රජාන මැකුවන් රත්කර අමර වැියහි හිටවනු කොට්ටිසා කියලත් සඳහනනායක රාජාඥාව මැක ඔත් එහෙම. රත්කරයක්කඩ සපත්තුවල නගොලංව හිටවලා තියෙනවාඉතින් මේ වැනි අපරාධකරුවන්ට දැඩි දඩුවම් දීලා තියනති සමහරයක නොමේ දසගම කියනෙ දසගමක්ද. ඒක නිසාද මේ ඇතැමගතුන් මේ ප්‍රශ්ණ කරන දාසකමක්ද. ඒක නිසාදම හිතිබ දඩුවම් කම දැඩිවුනේ කියන මතයක තියෙනවා. එකට මහාචරතුමා කොහොමදා ඇතත්තීතයේදී රාජ්‍ය උරුමේ හා සම්බන්ධ පැවති. රාජ්‍ය උරුමය පිළිබඳව ඇත්තවසයම අපි ගක්ෂ කතා කරලා තියනවා ඉඳෙන ගෙන තියෙනවා ලංකාවේ ඇත්ත වසයම තියාගෙන් පුතාට රජකම යායුතුද සහෝදරයකෙන් සහෝදරයට රාජ්්‍යයේ යා යුතුද ඒත් එක්කලාම සවෝදරයාගේ වැඩිමහාල් පුතාට අර දෙගොල්ොම නැතුගියෝ. වැඩිමහාල් පුතාට රාජ්‍යයේ ආයුතුද කියන ඔය තර්ක තුන තිබිලා තියෙන. සමහර උදාහරන අපි අරගෙන බැලුහාම පියාගෙන් පුතාට තමයි රාජ්චියයේ ගීන්තියෙන්. සමර දැංවල පියාගෙන් පුතාට නෙමේ රාජ්‍ය උරුමේ ගීන්තියෙන්නේ සහෝදරයාගෙන් සහෝදරයට. සමහර අවස්ථාවල ති අරමංකිව විදියට රෝකෝම නැතුව ගාට පස්සේ වැඩි මහාල් සහෝදරයාගේ වැඩි මල් පුතාට එම රාජ්‍යගීතනුත් තිය නැමිසසි මානවම්ම රාජ පරම්පරා වේවිදිහ දෙයක්ත්තම ගදිය. දැ අ දේවානම් පීටිස්ස රජතුමාගෙන් පස්සේ. රාජව රුමේ ගිය හැටි බැඩුවත්වේම සහෝදරයගෙන් සහෝදරයට ගිහින්තිය නමු රජවාසල තිබිච්ච අදහස වනේ දීවානම් පීති රජතුමාගෙන් පස්සේ පුතර් රාජ්‍යය යන්න ඕන කියලා. ඒ නිසානේ අර සහෝදරාව සහෝදරයට රූලට පැලයන්න පැනල යන්න සිද්දුවනේ මහනාගට ඒත් එළම ශ්‍රාමාන්‍ය ජනතාව කොයියාකාට හිතුවත් රජවාසල ඇතුලේ සමහරලාට තිවිච්ච අදහස වෙනක් දෙයක් වෙන්න පුළුවන් තමාගේ පුතාට ඊළඟට රාජ්‍ය යා යුතුය කියන අදහස දරපු නිසාහ ඒත් ඒ කළම මහනාගරජතුමා හිියත් හිටියොත් තමාගපුතා රාජ්‍යයන් නෑහ කැල ඒතාගෙන නිසා එ මහනාගව මැරීමේ කුමන්තරමය තැතන සිද් දෙපුුණ. ඉතින් ඒ විදිී අවස්ථාවල් තියෙනවා. ඉරිං අපි ඉතිහාසේ අරගෙන බැලුහාම සිදුුවීම් මාලාජය බැලුවම ඔය ක්‍රම තුනටම ගිින් තියනවා එක ඒකා අවස්ථාවලේ එකක විදියට. හැබයි හැබැයි සම්මධයක් හැටියට පිළිාරගෙන තියෙනවා රාජ්‍යියයට පත්වෙන කෙනා උබයකුල පරිසුද්ධ වෙන්න ඕනෑ කියලා. මව පියා දෙපාර්ශවන්න පරිසිුද්ද පරිසුද්ධ වෙන්න ඕනෑ කියළ ඒ නිසා තමයි සමහර රජවරු දිගින් දිගට කියලා තියෙන්නේ මම උබයකුල පාරිසුද්දයි කියලා. සාක්‍යකුලයට සම්බන්ධයි මව මමත් මවත්. ඕකමනේ අපි ගිහින්තියෙන්නේ මුලටම ගිහාාම ලංකාවේ රාජ්‍යත්වය ආරම්භෙන් පිළිබඳ කතාන්තරයේදී බද්ධකච්ඡානා කෙලින්ම සාක්‍ය වන්සික කුමාරිකාවක් හැටියට තවත් විදිගට කියනවනම් බුදුරජාණන් වහන්සේට ඥාතිත්්‍යයක් ඇති කුමාරිකාවක් හැටියට ඇවිල්ලා අර සාක්‍ය වන්සයත් එක්කීමට තිවිච සම්බන්ධය පණ්ඩුවාසු දේවත් සාක්්‍ය බද්ධචචානසා උබයකුල මලස ඔය ඔය සංකල් පැතිබුණ ඉතිං ඒ ඒ දැන් ඔය නිසානේ ඇතවතේම නදීසා ඔබතුමන මතක්නවාවන කාශ්‍යප මුගලා අරගල රබතුම කියන්න කො අරග මහාචරත හැි කරන්න ද දැ මේ දෙෙනගෙන් මොගගල්ලාන සමකුල කාශ්‍යප වෙනත් බිසවගේ එවිදි්ච කෙනෙ. ඒ නිසා කාශ්‍යප කල්පනා කරා තමාට රාජ්‍ය හම්බවෙ නෑ කියලා. ඒ නිසා පරජ්ජුරුවන්ට නොයෙක්ක දිය කරදර හිරිහර කලයි කියලා තියෙනවල. නමුත් රජතුමාකිව්වේ මොගගල්ලානට මගේ තියෙන ආදරේ වගේම ඔබට තියෙන ආදරයක්ත් කිසි වෙනසක් නෑ කියන ඒ දෙමවපියන්ගේ ඇතිපිච්ච ඒ ආදර බරකම එහෙම නමු තරාජ්‍යවරුමේ යෑම පිළිබඳව ප්‍රශසේ වෙන එක බින්න මාත්‍රක පුත්‍රේ බින්න මාතෘක පුත්‍රේ ඒ නිසානේ මේ ලෝක දායාදයක් වන සීකිරිය නිර්මාණය වෙන්න බලපෑවේ ඔය ඔය ප්‍රශ්නෙන ඔය ප්‍රශ්නයනෙ මේ දෙන්න මුද්ගල්ලාන සහ කාශය පාතර ඇතිවෙච්ච මේ අරගලයනේ ඒක අර රාජ්‍ය උරුමයයක්ත් එක්ක සම්බන්ධවෙච්ච මේ කතන්දරයන මේ ඉතින් ඒ නිසා තමයි ඇත්තවසෙන් කලාවවත් නිර්මාණය නිර්මා මාරයවින් මෙයා හිතාගෙන හිටිය මෙයා කල කෙන කාශයප හිතාගෙන හිටියා මේ මගේ පියා සියලුම ධනය එක්්‍රැස් කරනවා එ ක්ැස් කරලා හංගගනීන්වා මුදගල්ලානට දෙන්න කියලා ඉතින් කාශ්‍යප රජතුමාගේ මේ අදහත මෙමති වුණට දහතුසේන රජතුමා කිව්වා මාව කලා වැවට එක්කන් යන්න. කලායවට එක්කන්ගේ යාට පසමන් ධනය පෙන්න්න ප ප. තාජ්‍ය උරුමේ පිළිබඳව විවිධ සංකල්ප පැවැතුුණ. එසේ තියද රජවුරු ජනතාවගේ සුභසාධනය සඳහත් වැඩකරා මේද පෙලපොතේ ශේෂවධානයක් යොමු කරලා තියෙන්නේ වෛද ශේෂත්‍රයට රජවරන් දක්වනලද අනු ග්‍රහන් පිලබඳබව දු ගමනු රජතුමාගෙන කකරොත්තෙම දුට ගමු රජතුමත් වදවරුන්ට අනු ්‍රහය දක්ොල තියෙනවා ඉලාඟට අපේ හැමෝමදන්නවා බුද්ධ රජතුමා බුද් දාස රජතුමා ගත්තහම. වරක ගිලාන් වූ භික්‍ෂුවකට ස. බෙහත් බාදෙන් සඳහා අශ්වලය යොදාගත්තයි කියර සඳහාන්නවා ඒවාගේම බුද්ධ දහස රජතුමා හස්තීන්ට බෙහෙත් කිරීම සඳහා වෛද්‍යවරු පත් කරා ඒවාගේම වෛද්‍යවරයකු තුළ තිබේ ටූප ආචාර ධර්ම මැනවින් පවත්වා ගනිමෙන් මේ රජතුමා චන්්ඩාල ස්ත්‍රියකට වෙදගන් කර ඒ හදග ඉතාමත් වැදකත් ආදර්ශය ආදර්ස ඒක තමයි වෛද්‍යවරයකු තුළ තිබේතු පලවෙනිම ආචාර ධර්මය. අ චණ්ඩාල ඉස්ත්‍රී මූල්හ ගබිනියක්ක් වුණනා කියලන දූල පුතාල වචන හල තියඳ මන්දන්න ඒක කියන්නේ මේ දරු ප්‍රසූතිය ඇති වෙනකොට මේ දරුවා ගැබ තුළ ඉන්න දරුවා නියම විදිට හැරි ලන්නටඕ මේ චණ්ඩාල ස්ත්‍රීියගේ දරුවා හැටල තිබුන්න. මේ රජතුමා ඒ දරුවා නියම් විඩියයට හරෝලයිඉවර වෙලා වෙතකංකල්ලිවෙල්ලා ඒ දරවා දරු ප්‍රසූතිය ඇති කලා ඇක ලටන එක තාම වැඩගත් දහ දුර්ණ පසාදකැක් නමුත් පැන ලංකාවේ බිදව රජවඋත්තුමා තුමා කුල බේදයකින් තොරව ොර. වෛද රෝගීන් සුවපත්කරපු අවස්ථාව ඒ වගේම. අපිට හම්බවෙනවා වෛද්‍යවරුන් පිළිබඳව සඳහන්ුවන ශිලාාලයකන. මේ ශීලාලකනගතමවා බ්‍රහ්මී ශිලාලේකන කිස්තු පුරතුුණ ක්‍රිස්තු ර්ශ පාලන සේවසට අයිති. සෙල්ලිපි අපිට මේ සෙල්ලිපි කීපයක් රූපරාමුවක් තුළින් දැකගන්න හැබුණොත් ඔව. අපිට දැම්පේනෝ පරමා කන්ද සෙල්ලිපිය මේ පුතලම පුත්තලම දිස්ත්‍රික්කෙන් තමයි හෝගෙන තියෙන්නේ. මහා රජ දෙවන පීෂ ගමිනී තිශෂ. බාමන කියලා තමයි මෙහි සඳහන් වෙනකොට මෙහි වෙජ් බාමණනේ වෛද්‍යවරයා ඇවිලා බ්‍රාහ්මණයක් ඒවාගේ දවන පැත් පිච්චින්දාව සෙල්ලි පෙහි සඳහන් වේ බාමන ගොබතිය ගොබිතිය කියලා හිිටිය වෛද්‍යවරෙක් ඒවාගේම මේකෙත්තියෙනවා උපසක වේජ කියල සඳහන් වෙනවා මෙයා උපාශකයක. ඒවාගේම වෛද්‍යවරයෙක් පිළිබාඳව. ඒවාගේ අපිට ලංකාව පැරණ ර හල් හම්බ වෙනවා. ප පැරණිම රෝහලක්ලෙ සපිට පෙන්න්න පුළුවන් මහින් තලේ පැරණි රහල, රෝහල ඉතාමත් සංවිදිිතයි. සුසංවිධ විදිහට මෙහි සැලැස්මතියන්නේෙ කාම්බර තිස්ස එකකක් අපිට පෙනවා කා තිස්ක ඉතාමත් ක්‍රමුවත් සකස් කරල තියෙන්නේ මේ කාමරයෙන් එලියටන භික්‍ෂුවකට හරි රෝගයකට හරි හැමවෙලේම මූනට පේන්නේ බුද්ධ ප්‍රතිමාව. ඒ වගේම මෙහි උතියෙන්නේ ඇතුල්වෙන දොරටුව ඒවගේම වැෑ කාබර පේලි තිබ්බා කාබර තිස්සකම ඉතාමත් ක්‍රමවත්ව පැවති තියන කාබර කාබරවල ඇතැමිට රෝගින්දේ දෙනෙකින්ඩ ඇති මේේවා විහාරය ආශ්‍රිතව කරුණු නිසා බොහෝවිට භික්‍ෂූන් මේවාය නේවාසිකව ප්‍රතිකාර ලබාගණ්ඩ ඇති ඇතැම්ිට ගියනුත් මේ සඳහායින් නැතිේ වගේම තියෙන්නේ බෙහෙත් ඔරුව මේ බෙහෙත් ඔරුවේ තියන ශාලාව විතරක් අපිට දැ ගණ්ඩ පුළුවන් කලු ගලාතුරලා තියෙනවා ඇතැම්ට සඳහතෙල් වෙෙත් යොදාගන්න නිසා රෝගීන් ලෙස් සන්ඩ පුළුවන් එවැනි දේවල් නිසා. මේ බෙත්තොරුව තියන කාම්බරේ පමණක් ගල්පපුරයෝ ද ලා තියන වර්තමානය සමහර ගල්පුවරු අසල්වාසින් ගෙනිහින් තියෙනවා එකනි සයිතාමත් සුළු ප්‍රමාණයයි තියෙන්නේ. ආලාහන පිරිවන බෙත්තොරුව තියන ශාලාාව දැක්කොත්හ. මේ ක අපිට පේනවා ගඩොල්වලින් තමයිඒක බිම සකස් කරලා තියෙන්නේ. ආලාහන පිරිවෙන්නේ රෝහල් කැන කියනකොට මොටේක කාරර්ණයහමතක්ක න. මේ රෝහලෙන් හම්ඹවෙච්ච සැත්කම් උපකරන කන අති විසිිස්ටයි මේ සැත්කම් උපකරණ පිළිබඳව පර්යේෂණයක් කළ දූලපුතා ලහා ල තියෙනව දන්නෑ මේ ලංකාවේ දැන්ටත් ජීවත්ත වෙනවා හොඳම සල්ලි වෛද්‍යවරයෙක් තමයි මහාචාරය අරුජුණ අලු විහාරය මැතිතව. එතුමාගේ නොමක තතියාගන්නෙක වටි හුණනෙනකුට මෙතුමා මේ කරපු පර්යේෂණය මොකක්ද මේ සැත්කම් උපකරණ කොයි තරන්දුරට අද තියෙන සැත්කම් උපකරණවලට සමානවෙනවා ද අසමානය නවද ජලබලන එක. ැ දූලපුතාලා මේක හැවවොත් ආඩම්බරයක් හිතේ. අපේ පැරල් ලංකාවේ තිබිච්ච වෛද්‍ය උපකරණ වෛදික්‍රම පිළිබඳව එතුමා කිවේ මොකක්ද. සමහර උපකරණ අදට වඩා තාක්ෂණಯතිං, ඒවාගේම මිහින් තල රෝහලේ නුත් හොයාගෙන තියෙනවාම හාචරර්තුමනි වෛදපරන ශල් වයිදප කරන ඒවා අපිට දැකග්ඩ පුලුවන් කොළම ජාතිතක කෞතුකා කාාරී තියෙනවා ඒවාගේම බෙහෙත් ගබඩා කිරීම සඳහා බහලාතැබීම සඳහා පර්ෂයන් මැටිබඳුන් ොයාගෙන තියෙනවාවය මිහින් තලේ රෝහල ආශ්‍රිතව ඒවාගේ ඇබරුම් ගල් විශාල ප්‍රමාණයක්ක් වවාගන යනො තියන ඇබරුම් ගල්ල අපිට හම්බවෙන වි හැ හැට යම්බර. ම්ගල් අපිට දැක ගණ්ඩ පුළුවන් මේත් තවත් ඇමරුම් ගල් විශේෂයක් මිහින්තලේ කෞතුකාගාරය ඔබට මේවා දැක ගණ්ඩ පුළුවන් එ වගේ මිහින්තලේ රෝහලගේ අප මැදිරි ගිරිියත් ඉතාමත්ත දගත් මැදිරි ගිරිියත් අපිට රෝහලක් දක්කුට ලැබෙන මේ තියන ැදිරි ගිරිය රෝහලකතා මිහින්තලේ රෝහලත් එක සංසධනක ඉතාමත් රෝහලක් කියලා පෙන්නන්න පුළුවන් මෙහි තියන බෙහෙත්තවොරුව තියෙනෙන රහලෙන් ගුඩාක් ඇර්ද කොහොම එතෙන්ට ගෙනනිච්චද කියන එකත් ඉතාමත් විශ්මය ජනකයි බුතෙන්ට උත්සම කොහොමද රැගෙන ගිය කියනෙ එකද උඩ මලුවක වගේ තැනක තියෙන්නේ. ඒ වගේම අපිට පෙන්න්නන්න පුළන් රුවන් වැලිම හා සෑය ඉදිරිපිටක් තියනවා රෝහලක්. හ ස ිට හ හැමෝම ගොඩක් ලාවට ොසල හැරල යන්න හ චම. මේ රෝහල වම්පස කොටස තමයි සකස් කර තින පාර. එ රෝහලේ කොටසක්ම පොළොවට අට වෙලා යෙන්නේ. මේ වගේ මේ රෝහලේ අපට මැ ගඩ පුළුවන් මුරගල් මේ මුරගල් තාම් පො ද . ැබෙන්ප සාමාන්‍ය මුර ගලක උස අපිට පේනවා මෙතන එහත් පැති දාලා තියනවා මුරගලක් සම්පූර්ණ මුරගලක් ස්වභහාවේ ති මෙහිතාම ක්‍රමවත්ව කැනීම් සිදවෙලා නෑ වගේ මේ කැසිකිරි ගලක් මේ කැසිකිලිගලේ විශේෂත්වය තමයි කගිලි ගලේ ඉන්නවා රජරූපයක්. එක ඇනි භික්‍ෂුව සියලුදේ අත්හැරිය කියලා පෙන්න්නද. සියරු දෙේ අත්හැරිය බවට සාධක ඇතමයි මෙට විමානයක් තියෙනවා මේ ඔක්කෝම යොදලා තියෙන්නේ කැසිකිිලි ගලකට කැස්කිලි වගේම මේ පේන්නේ බෙහෙත් වොරුව. මේ බෙහෙත් වොරුවත් නොසලකා හැරලා යෙන සහර දවස ඇතැම් දවසකති මම මේ නුදුර දිනේක දදි ගිහාම වන් දැක්වා මේ බත්ත එහෙ දා තිය නවා ෙත් වොරුවට කොඩක් අයි හිතනව ඇති මේ මේ කුණුදාන එකක්ද තියන එක බෙත්වොරුවක කොහොමද කෙනපුට බේත් කරන්න ගනක පවෙන්න එන්න රූපැව විශවවිද්‍යාල මගේ කෙනකගන්න දරු එකකරුපයක්ක්තියෙන්නේ දුවපුතේ අපි දැන් ඔබගෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ ලබන සතතියේ අපි මෙ පාඩම ඉතිරිකොටස රැගෙනම් ඔබ හමුවීමට බලාපොරොත්වය වනො අද වැඩ සර හඳ සහභාග වූ සම්මානිත මහාචාරය ස්වී හත්තය ර්ජ මහතාට ම ගොඩක් ස්තුෘති පූරක වෙනවා සිරු දෙනාටම සබදාම සක් පාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්න. රන්වැලි සෑ ආදී මිහින් තලය ඉසුරුමුණය අවකන සිරිපායිමේ රන්රන් පිරිතවුරු කලින්